සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයේ සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර දෙමින්. ඒ අනුව මුලින්ම පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දු අර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 294ක් ලබා ගත්තා. කාසියේ වාසය දිනා මුලින්ම පන්දුවට පහර දීමට පිටියට පිවිස ඇෆ්ගනිස්තාන පිතිකරණ බල ඇණියේ ආරම්භක පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි හිසරදයක් වුණා. 15 වෙනි පන්දු වාරයේ වනතුරු නවතාගත නොහැකි වූ එම පිතිකරුවන් අතරින් රහමනුල්ලා ගුරුබාස් පන්දු 55ක දේ ලකුණු 53ක් ලබා සිටියේදී දෙවිගේ වරිදු හසරංග යොමු කළ පන්දුවක් කමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙන් ගුරුබාස්ගේ ඉනිමට 4 පහර 9ක් ඇතුළත් අනතුරුව පිටියේ ස්ථාවර වෙමින් ඇෆ්ගනිස්තාන ඉනිම ගොඩනගමින් සිටි ඉබ්‍රාහිම් රහමත් සමග එක් වී ඇෆ්ගන් ලකුණු සංඛ්‍යාව ඉහළ නැන්වීමේ වගකීම මනාව ඉටු කළා. ඇෆ්ගනිස්තාන ලකුණු සංඛ්‍යාව 202ක් වන විට රහමත් සා දෙවියගේ ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් එවිට රහමත් සා පන්දු 64කදී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 52ක් 4-5 දෙකක් ඔහුගේ ඉනිමට ඇතුළත්. අනතුරුව ඉබ්‍රාහිම් සමගින් නජිබුල්ලා තම කණ්ඩායම වෙනුවෙන් වගකීම මනාව ඉටු කළා. කෙසේ නමුත් සතකයේ ඉක්මවා සිටි ඉබ්‍රාහිම් මහීස් තීක්ෂණගේ පන්දුවක් හමුවේ වනිදු හසරංග වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවියගේ පන්දු 120කදී ලකුණු 106ක් තම කණ්ඩායමට එකතු කරමින් 4-5 11ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. නැවත වතාවක් ක්‍රියාත්මක වූ වනිදු හසරංග නජිබුල්ලා දවා ගත්තේ පන්දු 22කදී අධිවේගී ලකුණු 42ක් තම කණ්ඩායමට එකතු කරමින් සිටියදී 4-5 5ක් හා 6-5 1ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඒ වන විට ඇෆ්ගනිස්තාන ලකුණු සංඛ්‍යාව 267ක් ලෙස වාර්තා වුණා. අනතුරු ඇෆ්ගනිස්තාන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ගුලාබ් නයිම් ලකුණු 22ක් ලබාගත් අතර අනෙක් පිතිකරුවන්ට එතරම් සාර්ථකත්වයක් හිමි කරගන්නට හැකි වූයේ නැහැ. අද තරගයේදී අසෙන් බණ්ඩාරගේ විශිෂ්ට පන්දු රැකීමත් සහ කුසල් මෙන්ඩිස් විසින් හස්මතුල්ලා දබාගත් ආකාරයත් බොහෝ දෙනා අතර කතාබහට ලක් වූ විශේෂ අවස්ථා වුණා. කෙසේ නමුත් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පන්දු යෙවීමේදී වනිදු හසරංග පන්දු වාරය 10 තුලදී ලකුණු 42ක් ලබා දී කඩුලු දෙකක් දබා ගැනීමට සමත් වුණා. කසුන් රාජිත දනංජය ලක්සන් ලහිරි කුමාර සහ තීක්ෂණ කඩුල්ල බැගින් දබා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 37ක් තුලදී සියලු දෙනා දෙවි රැස්කලේ ලකුණු 234ක් පමණයි. මේ සමගින් ඇෆ්ගනිස්තාන කණ්ඩායම මෙම තරගයේ ලකුණු 60කින් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිසංක හැරෙන්නට අනෙක් කිසිදු මුල්පිල පිතිකරුවෙකු සාර්ථක නොවීම විශේෂත්වයක්. කුසල් මෙන්ඩිස් එක් ලකුණකටත්, චන්දිමාල් ලකුණු 14කටත්, දනංජයද සිල්වා ලකුණු 16කටත්, තරිත් අසලංක ලකුණු 10කට සහ නායක දසුන් සානක ලකුණු 16කට දැවිගියේ ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අසීරු තත්ත්වයකට පත් කරමින් ඒ අනුව ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව 137ක් වන විට කඩුලු 5ක් දැවී ගොස් තිබුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිම ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 83කදී ලකුණු 85ක් ලබා ගැනීමට සමත් වී සිටි මොහොතේදී දැවිගියේ ශ්‍රී ලංකා කණ්ඩායම තව තවත් පීඩනයට පත් වෙමින් ඉන් අනතුරුව පිටියට පැවිසි වනිදු හසරංග ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පිතිකරුවන් සමගින් නෙක් වී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වුණා. මොහොමඩ් නබි යොමු කළ එක් පන්දු වාරයකට වනිදු හසරංග ලකුණු 22ක් ලබා ගැනීම විශේෂත්වයක්. එක් 6-5ක් සහ 4-4ක් එම පන්දු වාරයට එල්ල කිරීමට වනිදු හසරංග සමත් වුණා. කෙසේ වෙතත් වනිදු හසරංග ෆරූකගේ පන්දුවක් කෙලීම කඩුල්ලේ වැදී දැවි යාම සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු බලාපොරොත්තු සුන්වුණා. වේගවත් ඉනිම ක්‍රීඩා කළ වනිදු හසරංග පන්දු 46කදී ලකුණු 66ක් රැස් කළා. 4-5 10ක් හා 6-5 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. පන්දු යෙවීමේදී ෆරූකි ලකුණු 49කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා. ගුල්බදින් ලකුණු 34කට කඩුලු 3යි. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න.